ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. අද මම කතා කරන්න යන්නේ ඔයාලගේ ගොඩක් එදිනදා ජීවිතේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන Wi-Fi එක සිග්නල් එක අඩු නම් ඒක වැඩි කරගන්න අවස්ථාවක් තියෙනවා. අද මම කතා කරන්නේ මේ වීඩියෝ එකත් ගැන. එහෙනම් වීඩියෝ එක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. මම වීඩියෝ එක කතා කරන විදිහට ඔයාලා ගොඩක් කටේ ප්‍රශ්නයක් තියෙනවා Wi-Fi router එකක් පාවිච්චි කරනකොට ඒ Wi-Fi router එකේ තියෙන Wi-Fi signal එක අපේ ගොඩක් range එකට අහු වෙනවා අඩුයි මීටර 100ක් කියලා තිබ්බට එච්චර අහු වෙන්නේ නැහැ වෙලාවකට කාමර තියෙද්දි කාමර හරහා Wi-Fi signal යන එක චුට්ටක් අඩුයි ඒ නිසාම අපි Wi-Fi signal use කරද්දී router එක ළඟම පොඩ්ඩක් ළඟ ආසන්නේ පොඩ්ඩක් ඉන්න ඕනේ Wi-Fi signal එකක් use කරනවා නම් මේකට ගැටලුවක් නැහැ මේකට ප්‍රශ්නේ තමයි තවත් Wi-Fi router එකක් මේක පොඩි ප්‍රශ්නයක්. ඔයාලා ගොඩක් කට්ටිය ගාව external Wi-Fi router එකක් තියෙනෝනේ. ඒ router එක තියෙන නම් ඔයාලට පුළුවන් ඉතාමත් පහසුවෙන් ඔයාලගේ Wi-Fi router එකේ තියෙන data අනිත් router එකකට ලබා දීලා ඒ router එක හරහා තව Wi-Fi hotspot එකක් හදලා ඔයාලට ඉන්ටර්නෙට් යන්න. එතකොට පුළුවන් ඒ router එකේ තියෙන ඔයාලගේ router එකේ තියෙන dataමයි ඒ router එකෙන් අපිට පුළුවන් Wi-Fi signal එක ලබා ගන්න. ඒ කියන්නේ ඔයාලට දිග network cable එකක් කරන් ඔයාලගේ router එකේ LAN porting out එක data අනිත් එකට input කරලා ඔයාලට පුළුවන් ඒ router එක හරහා ඔයාලට data අත්දෙන්න. මෙන්න මේ විදිහට ඔයාලා ඉස්ලාම ඔයාලගේ දැන් තියෙන router එකේ LAN port එකට RG port එක cable එකක් input කරන්න ඒ port එකට network cable එකක් input කරාට පස්සේ ඔයාලගේ අනිත් router එක අරන් අනිත් router එකේ LAN port ගොඩක් තියෙනවා නම් ඒ තියෙන LAN port out port ඒ out එකට ඔයාලගේ router එක in කරගන්න cable එක fix කරගන්න ඊට පස්සේ ඔයාලා fix කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ fix කරගත්ත LAN line එකේ මොන port එක නම් ඒ port එකේ light එක ලයිට් එක පත් වෙනවා ඒ ලයිට් එක පත් වෙනකොට ඔයාලට පුළුවන් දැන් ඔයාලගේ Wi-Fi ඩිවයිස් එක අරන් Wi-Fi phone එක හරි මොකක් හරි අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට ඉන්ටර්නෙට් යන්න යූස් වෙන හැටි අද මම කතා කරේ අපේ Wi-Fi signal එක මදි නම් ඒක වැඩි කරගන්න විදියක් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට පෙන්වන්න වටනවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ ෂෙයා කරන්න වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න ඔයාලගේ ප්‍රශ්න තව ප්‍රශ්න තියෙන ගොඩක් කට්ටියට ඒ ප්‍රශ්න වලින් කමෙන්ට් එකක් දාන්න subscribe කරන අපේ channel එක notification button එක ගන්න කරත් අලුත් වීඩියෝ දාපුවම බලා ගන්න කියලා තියෙනවා එහෙනම් අලුත් වීඩියෝ එක නැවතත්